Hi everyone. Eating ada api hadan hadanne teriyaki chicken ekak. Me teriyaki chicken ekata ona wenawa boneless chicken. E kiyanne oyalata ganna puluwan chicken breast eka gannawa nan godak hondai rasai. Itin den api meka podi thiru walata kapa gannone. Man me kapana widiyata podi thiru walata kapa ganna. Mama magoda kelawata aasa recipe ekak tama me teriyaki chicken kiyanne ape gedara maasekata deparakwat aduma gane meka hadanawa iti oyala okkomla dannawane meka japanese kemak ne iti apita yala hadana vidihiyatama hadanna beri unata apita ape vidihata rasata meka hada ganna puluwa iti oyalat me video ekat ekka ekathu vela innako කොහොමද මේක හදන්නේ කියලා බලන්න. මස් ටික කපලා ඉවරුනාට පස්සේ අපි පළවෙනි ස්ටෙප් එක විදිහට මේ මස් ටික මැරිනේට් කරගන්න ඕන. ඉතින් මේකට ඉඟුරු සහ සුදුළු උණු ඉස්සරෝම කපා ගන්න ඕනේ. මම මේ මීනියට කපා ගන්නේ ඉඟුරු සහ සුදුළු උණු. ඊට පස්සේ කපාගත්ත මස් එකට වතුර ටිකක් එකතු කර ගන්න ඕන. ඊට පස්සේ සෝයා සෝස්, ඔලිව් ඔයිල්, ගාලික්, ජින්ජර්, ඊළඟට පොඩ්ඩක් ගම්මිරිස්, බේකින් සෝඩා and red wine. ජපනීස් අය නම් ඇත්තට මේකට දාන්නේ සකි. සකි ඉතින් අපිට නැහනේ. ඉතින් ඒ හින්දා අපි ඉතින් පොඩ්ඩක් රෙඩ් වයින් දාලා එයාලගේ රසට සමාන රසක් ගන්න ට්‍රයි කරමු. ඉතින් ඒ හින්දා තමයි අපි චුට්ටක් රෙඩ් වයින් දැම්මේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට නොදා ඉන්නත් පුළුවන්. ඔක්කොම දැම්මට පස්සේ මේක විනාඩි 5ක් 6ක් විතර හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ කන්ටේනර් එකට දාලා පැය 3ක් 4ක් තියලා තියන්න ෆ්‍රිජ් එකේ. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි අපි කොහොමද තෙරියකි සෝස් එක හදන්නේ කියලා. මේකට චිකන් බ්‍රොත්, සෝයා සෝස් ඊට පස්සේ තෙරියකි සෝස් ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ අපි කපාගත්ත ඉඟුරුයි සුදුළු උණුයි මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ ටිකක් වෙලා විනාඩි 5ක් විතර මේක හොඳට තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ සීනි එකතු කරගන්න ඕනේ. ඔයාලට කැමති රස අනුව ඔයාලා එකතු කරගන්න. මේකට මම නම් ටී ටේබල් ස්පූන් 3ක් විතර දැම්මා. ඇත්තටම ටිකක් තව දැම්මොත් රහයි. සමහර අය හනි දානවා. මී පැණි රසයි. ඊට පස්සේ මේක පෙරා ගන්න ඕනේ. මම මේ පේන විදිහට මේක පෙරාගෙන ඊට පස්සේ බලමු අපි අන්තිමටම මොකද්ද කරන්නේ කියලා.
අන්තිමට කෝන් ස්ටාච් දාගන්න ඕනේ. ඉස්සරෝම ඇල් වතුරට කෝන් ස්ටාච් දාලා හොඳට තිය කරගෙන ඊට පස්සේ තෙරියකි සෝස් එකට වත් කරගන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර ටිකක් තැම්බෙන්න දීලා මේක ලිප ඔෆ් කරගන්න. ඇත්තටම මේකෙන් තමා මේ තෙරියකි සෝස් එකට තික් ගතිය එන්නේ. තර්ඩ් ස්ටෙප් එක තමා එළවලු ටිකක් අපි කොහොමද ෆ්‍රයි කරලා ගන්න කියලා. ඉතින් මම මේකට කැබේජ්, කැරට්, ඊට පස්සේ බ්‍රොකොලි ඔයාට කැමති විදිහට ෆ්‍රයි කරන්න පුළුවන් එළවලු වර්ග ගත්තට කමක් නැහැ. ඉතින් ලීක්ස් වගේවත් හොඳයි. ඊට පස්සේ මේ විදිහට දැන් තෙල් ටිකක් දාලා අපි හදන්නේ මැරිනේට් කරගත්තු චිකන් එක හදාගන්න. හදාගත්තු සෝස් එකෙන් ටික ටික දාන්න ඕන. අන්තිමට එළවලු ටිකත් ග්‍රිල් කරගන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපි ඕල්මොස් ඩන්. දැන් ඉතින් කෑම බෙදන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මං කෑම එකක් බෙදාගත්තා. බත් ටිකයි, එළවලු සහ චිකන්. මේ මං කන්න හදපු බත් ටික. මේකට එළවලු ටිකක් දාගන්නවා. ඊට පස්සේ chicken. මේ චිකන් එක උඩට තෙරියකි සෝස් එකෙන් උත් ටිකක් දාගත්තාම ගොඩක් රසයි. මෙන්න මේ විදියට තෙරියකි සෝස් එකෙන් උත් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මගේ ෆේවරිට් කිම්චි මම ගත්තා. ඇත්තටම මාර රහයි මේ කිම්චිත් එක්ක කනකොට. මේක ඉතින් කොරියන් එකක්නේ. ඉතින් මෙහි ඒෂියන් මාකට් එකෙන් ගන්න තියෙනවා. ඉතින් ඒවත් එක කනකොට අර ඒෂියන් ගතිය, ජැපනීස් කොරියන් ගතියට හරිම රහට කන්න පුළුවන්. ඉතින් මේ මං කනවා. හරිම රස ඩිනර් එකක් තමාද ජැපනීස් තෙරියකි චිකන්. එහෙනම් ලබන සතියෙත් මේ වගේම වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු. එතකන් ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්. Thank you.